අයිබෝන් අද මං අර ඇවිල තියෙන ශිෂ්ෂත්වයට අදාළ ගනිත ගැටලෝ. ඉතින් ඊට කලින්ත් මේ ශිෂ්ෂත්වයටඒ වගේ අධේ අපනික වීඩියෝ ගොඩක් මොම දාලා තියෙනවා දි මගේ චැනල්ල ගටිියො තුයාලට ඒ හම වීඩියෝ එකක්ම බලන්න පුළුවන්. ඉතින් අපි බලමු අද තියන ගැටලු ටික මොන මද කිය. ගොවි පොලක කිලියන් සහ එල දෙනුම් විසි හතර දෙනෙක් සිටින අතර. එම සතුන්ගේ මුළු පාද ගණන හැට දෙකකි ගොවිපොලේ සිටින කිකිලියන් සහ එල දෙනුන් ගණන වෙනවෙනම සොයන් ඉතින් මේ වගේ ගැරලුවකදී අපි කරන්න ඕනේ මුලින්ම දැ මේ ගාණට අනුව දීල තියෙන සත්තු දෙන්න තමයි කිකිලිය සහ එල දෙන කියෙන තොරෙක් අපි දන්නවා කිකිලියට පාද දෙකක් තියෙනවා එල දෙනකට පාද හතරක් තියෙනවා කොට අපි කරන්නේ අඩුම පාද තියෙන සතා ඉන්නවන් දෙයන්නේ කිකිලියට ගත් හම පාද දෙකක් තියෙන ගනේ අපි ඒ සංඛ්‍යාව අරගෙන අපිට දිල තියෙන ඕන කිලියන් සහ එල දෙනුන් විසි හතර දෙනෙක් ඉන්නම කියලා හරිද දැන් අපිට හොයන්න ඕන වෙනව මන පි තකොට ඔක්කොම ගණ දන්නවා විසි හතරෙනනෙක් මේ දෙගොල්ලොම ඉන්නවා කියලා අපි කරන්න මේ විසි හතර මේ අඩුම පාද තියන සතා ඉතාගෙන් වැඩි කරන හ එතකෝට මේ විසි හතර දෙකෙන් වැඩි කරහම පිළිතුරෙනවා හතලි සටයි කියල ඒවාගේම ඊළංගිකේද කියනවා එම සතුන්ගේ මුලුපාද ගණන හැට දෙකයි කියලා එතොට අපි කරන්නේ මේ හැට දෙකෙන් මේ හතලි සට අඩු කරනවා හැට දෙකෙන් හතලි සට අඩුකර හමුම අපිට ලැබෙනවා දා හතරයි කියලා ඇනි මුලු පාදගානෙන් මේ මෙතන අප උත්තරේ අප අඩු කරනවා ඒ එතකොට එනවා දාහතරයි කිය. අපි කරන්නේ මේ හතරයි දෙකයි අතර වෙනස දෙකයිනේ හතරෙන් දෙකක් ගිහාම දෙකයි. එ වෙනස අ දාහත්තරෙන් බෙදනවා දාහතර බෙදනවා දෙකේ. දුර අපිට පිළිතුරු ලැබෙනවා හතයි කිය. හැමතිස්සම මේ ලැබෙන පිළිතුර එකන හත්ත කියන පිළිතුර. පාද හතරක් ඇති සතු ැන වැඩිම පාද ගාන්නත් තියෙන සත්ත්වය තමයි මේ හත කියල ලැබෙන. පාද හතරක් ඇති සතු. අපිට එතකොට ඊළඟකේදී අපි කරන්නේ මුළු පාද විසි හතරයි කිව්වනේ.රි මුළු සත්තු ගාන විසි හතරයි කිව්වනේ ඒ විසි හතරෙෙන් මේ හතාඩුකරහම අපිට ලැබෙනම දා හතයි කිය. එතකොට ඒ තමයි පාද දෙකක් ඇති සතු. බලමු ඉළඟ ප්‍රශ්නය පහළවේ සිට විසිතුනතෙක් සංක්‍යාවල එකතුව ඉදිම් ඒවගේ ගැටළුවකද මන් ටිකක් වෙනස් කරා මොකද හේතුව දැ මේ වගේ එකදී අපිට සමහරක්ිට දෙන්නත් පුළුවන් පහලවේ සිට විසිතුනතෙක් සංඛ්‍යාණාවයහි එකතුව කියලා ඒ යනෙ පහලවේ ඉදං එඟුලු විසිතුනට සංඛ්‍යාටික ගණන් කරලා ලබා දෙන්නත් පුළුවන් ඒ වනත් මම මෙතනදි ගත්ත පහළවේ සිට විසිතුුණන තෙක් සංඛ්‍යාවල එකතු අපිට කිසිම ගෙන සංඛ්‍යාගාන කීය දෙහෙම දී ලන හැ පහළවේ සිට සිතුනත් තෙක් තෙක්කෙලා කිව්ව හම අනිවාරයෙන් පහළවත් ගණන්ගන්නවා විසිතුනත් ගණන් ගන්නවා ඒක නිසා දැම් බලමු අප අපි බලන්නෝනෙන් පහළවෙයින්න විසිතුනට ඔක්කොම සංඛ්‍යයක් කීයක් තියෙන වද කියලා අපි ඒකද කරන්නේ විසිතුනෙන් පහලව අඩුකරනු විසිතුනෙන් පහළවක් අඩු කරහම අපිට ලැබෙනම අටයි කියලා අපිේ අටට අනිවාරයෙන් එකක් එකතු කරනවා එක කියන්නේ ඇැම තිස්සෙම ස්ථාවර ෆික්ස් ගානක් එක යන එක අනිවාරය නියතාගයක් එක අනිවාරයෙන් එකතු කරන්න විසිතනෙන් අඩු කරනවා පහළවක් හොද අපිට ඕනේ පහළවෙයින්න විසිතුනයට විසිතුනෙන් පහළවක් ගිහම අටයි අපි අ එක එකතු කරහම නවය කියලා ලැබෙන තකොට අපි දන්නා පහලවෙයිඉදම් විසිතුන්නට සංඛ්‍යා නාවයක් තියෙනවා කියලා. අපිට මේක ගණන්කරගන්න පුළුවන් පහලවෙේන්නම් විසිතුුණට සංඛ්‍යානාවයයි කියලා. ඇගිලිවලින් හරි ගණන්කර ගන්න පුුවන් ඒ වුනත්. ම මේ ක්‍රමයේ පාවිචි කරන්න ගොඩක්ම දැන් අපිට පහළවෙෙන විසිතුන නැතුව ලොකු පරාසේක දුණොත අපට ගණන් කරන්න අපහසු නිසා තමයි මම ක්‍රමය කිව්වේ ඔවැලට ඉස්සර හටමං ගානක් කරද්දි එක තේරෙයි ඇයිඒ මම්ම විසිතුනෙන් පහළවක් අඩු කරලා ඒකට එකක් එකතු කරන්නේ කිව්ව කියලා හරි අපි දැන්ව දැන් පහළවෙෙන විසිතුනට සංඛ්‍යයා නවයක් තියෙනවා කියල. අපි කරන්නේළඟට අපි නොවයයි කියලා හම්බුනානේ නවය කියන්නේ ඔත්ත සංක්‍යාවක්. එක යන දෙකෙන්බෙ දෙන්න හැ එක උත්තේ සංක්‍යාවක්. අපි කරන්නේ මෙ නවයට එකක් එකතු කරනා දව. හරිත අපිඒ නවයට එකක් එකතු කර හොය අන්ඩයන්නේ මැද සංක්‍යාව. අපි අනිවාරෙන් ඊට පස්සේ මේ සංඛ්‍ය ගොඩේ තියන මැද සංඛ්‍යාව හොයා ගණ්ඩෝනේ. එකයන්න දැන් ඔත්ත සංක්‍යාවක් එකට මම එකක් එකතු කරා දහයයි දහය දෙකෙන් බෙදනවා මැද සංක්‍යාව හොන්නඕන හහින්දයි ොට අපට මැද සංඛ්‍යාව ලැබෙනවා පහ කියලා. හරිත. එදකොට අපිට දැන් තියෙන්නේ පහළවේ ඉදාම් පහක් ඉදිරිියයට යන්න මංකිව පහළලව අනිවාරයෙන් ගණන් ගන්නා කියලා එතුළ පහළවේ ඉන්දම් පහක් ගිහම පහළව දාසය දාහත දහට දහනමය. එතුළට පස්වෙනි ස්ථානයේ තියෙන්නේ දහනමය ඉලක්කම. මේ දහනවය අපි වැඩි කරන්න ඕනේ නවයිෙන්. නවේ කියන්නේ විසිතුණේ ඉදම් පහළවට තියන සංකයා ගාන නවය. කොට හනාමය නවයෙන් වැඩි කරහම අපිට ලැබෙනවා එක සය හැත්ත එකයි කියලා පිළිතුර. එතකොට පහළවේ ඉනම් විසිතුන වෙනකං සංඛ්‍යාවල එකතුව තමයි එකසිිය හැත්ත එක කියලා කියන්. අපි එක පැහැදිලිවෙන්න තවයි වගේ ගානම් පාලමු ඒක තියෙනවා දොලාහෙසිට විසි එක තෙක් සංඛ්‍යාවල එකතුව. හරි අපි මුලින්ම කරන්නමකක්ද මෙ විසි එකෙන් දොළහක් අඩු කරනවා. ිට ලැබෙනවා නොව යයි කියලා එකට අපි එකක් එකතු කරනවා දහයක් තිය එතකොට අපි මේ දාහය ගත්ත ගමන් අපි අනිවාර්යෙන් මේ එක මැද සංක්‍යාව හොයා ගණ්ඩ ඕනේ දහය කියන්නේ අපි දන්නවා ඉරට්ට සංක්‍යාවක් ඉරට්ට සංක්‍යාවක් නං මේ මම ඊටකලින් කියපු එක එකතු කරන්නේ නැහැ වලටඒක හොඳට මතක තියාගන්න ඉරට්ට සංක්‍යාවක් නං එකක් එකතු කරන්නේ නැහැ අපේ දහයම ඩිරෙක් ගන්න පුළුවන් දහය කියලා දහය එකනබි මැද සංකෑවෝ දදි දහය දෙකෙන් බෙදුූහාම පිළිතුර ලැබෙනවා පහයි කියල්. මේක දැන් ඉරට්ට සංක්‍යාවක්නේ දැන් අපි යනවා ඉසරහට දොලාහි ඉඩං පහක් ඉදිරියට එක යන මැද සංක්‍යාව පහයිනේ. ො දොළහි නං ගිහාම දොළහා දහතුන්න දාහතර පහළව දාසය. සය තමයි ඉලක්කම මැද සංක්‍යාව හැබැයි දැ මම කිව එක ඉරට්ට සංක්‍යාවක් ඉරට්ටි සංඛ්‍යාවක් නං අනිවාරෙන් මේකට තව දශම පහක් එකතු වෙන්නෝ මේ දාසයට දශම පහක් එකතු වෙන්න ඕනේ දශම පහ දාසයි දශම පහ වෙනවා අනිවාරේ ඉරට්ටිංඛ්‍යාවක් නම් විතරයි එකන්දැ නවයට එක එකතු කරා හම මේ තියෙන සංඛ්‍යාවට විසියකෙන් දොළහක් අඩු කරා ට එකතු කර එක කියන්නේ නියතාගයක් මම කිව්වා එතකොට ඒ දහය දෙකින් බෙදුවහම පහයි පහ පහක් අපට ලැබෙනවා එතකොට පහක් දොලහි නම් පහක් ගිහාම ඉලක්කම දාසය නවා හැබැයි අපිට මේ දහය මුළු සංකයා ගාන දහයයිනේ දහයක් කියනන්නේ රට්ට සංකයාාවක් එතකොට දාසයි දශම පහ කියලගන්නවා එක වැඩි කරනවා මේ සංක්‍ය දහයක් තියෙන නිසා ඔක්කොම සංකයා දහයයින අපි මේ දහයි කියලා ගත්ති රට්ට සංකයා දහයි රට සංක්‍යාව එතොඩ ඒ එක දහයි වැඩි කරහම අපිට ලැබෙනවා පිළිතුර එකසිය හැට පහයි කියලා. ඔයා ලට ඕනම් ඇත්තටම මේ සංඛ්‍ය හරිදි කියලා බලඩෝ ඔලට ඇත්තටම මේ ප්‍රායෝගිකව පිසාමානය එකතු කරන විදිහට එකතු කරලා බලන්න පුළො මේ උත්තර හරිද කියලා හරි. අපි ළඟගටලෝ බලමු ඒක කියනව දහා අටේ සිට හතලිස් දෙක තෙක් සංඛ්‍ය විසි පහක එකතුව. මේකෙනන් ඩිරෙක්ට අපිට දීල තියෙනවා සංක්‍යයා විසි පහක් තියෙනවා කියලා ඉතින් මේ වගේ සංක්‍යයා විසි පහක් තියෙන කියලා දුුණන්නු අපි ඇත්තටම ේසේ මේ ගැටලුව විසඳන්න මොකද අඩු කරකරින්න්න ඕනේ නැහැ ඒ වගේ ප්‍රශ්න නැහැ ඉතින් අපි බලමු මේ සංකයා විසි පහක් තියෙනවා කියලා කියනවයිගොල්ලෝ අපි එතකොට කරන්නේ විසි පහ කියන්නේ ඔත්ඒ සංක්‍යාවක් අපි මැද සංඛ්‍යාව හොයා ගන්න අපිට මුල්ල ස්ටප් එක දීලා තියෙනවා නිසා පිට ඒ හදන්ඩා අවශ්‍යතාවයක් නැහැමතන ඊළග ස්ටප් එක අපි මැද සංක්‍යාව හොයාගන්න ඕන එකොට විසි පහට මංකව විසි පහ කියයන්නේ ඔත්්‍ය සංක්‍යාවක් එක දෙකෙන් බෙදන්නේ නැහැ එක නිසා විසි පහට අපි අනිවාරයෙන් එකක් එකතු කරනවා. එතකොට විසි හයි ඒ එක දෙකෙන් බෙදුව හාම දහතුන. මේක තමයි මැද සංක්‍යාව මේ සංක්‍ය සෙට් එකේ. දහතුන කියන සංකයා. දැන් අපි බලන්න ඕනේ දහතුන් දහටයින් දම් සංකයා දහතුනක් ගිහාම ලැබෙන ගාන මොකක්ද කියල් දැම් මෙතනදී ඇත්තරම පි දහටේ ඉද දහාට දහනමය විශසක දහතුනට ගණන් කරම් ඉන්ඩිගිහාමයක් කාලය යනවා ඉති මං ඒකට තුමං ක්‍රමයක් කියන දහතුේ දහතුනට දහටයින දහට ඉදන්නේෙ ඕන දහතුනට දහටක එකතු කරා තිස්ස එකයි එකෙන් එකක් කඩුකරා තිහයි. අපිට ලැබෙනවා මැද සංක්‍යාව එකන ැද දහත් වන දහතුන්වෙනි සංක්‍යාව තමයි තිහ කියලා කියන්න එකනෙ දහටත් හතලිස් දෙත් අත්තර සංක්‍යයා ටික ගත් දහාම ති තමයි දහතුන්වෙනි සංක්‍යාව මෙ තිහ අපි වැඩි කරනෝ මේ සංක්‍යාව විසි පහින් තිහ විසි පහැන් වැඩි කරාම හත් සිය පණහයින්. ඉතිං පොඩි අයට මේක ටිකක් සංකීරණ වෙන්න පුළුවන් මේකැනේ. මම ඇත්තට මේ ක්‍රමේ තමා ගොඩක් වෙලාවට කරන්නේ එවුනාට ගොඩක් අ ඉන්ංහල පහල වෙන්න විසිතුනට සාමාන්‍ය විදිහට කියලද දෙගනේ ගණන් කරගෙන එහෙම හොයා ගන්න පුළුවන් එවුනාට ඉතින් මම ලොකු පරාසය දුන්න හම එම ගණන්කර කරන්න බැරිහින්ද තමයි මේ වගේ ක්‍රමයක් කිෙව්ේ. ගොඩක්ෙලාවට මේ වගේ සංකීරණ ගැටලුුවන්නේ නැහැ පොඩි පරාසයක් තුළ සංඛ්‍ය තමයි අපට ලැබෙන්න එකත් ලැබෙන්නේ සංඛ්‍යාගාන අපිට දෙයි සමහරක්ට පොඩි පරාසයක් දේලා ඒ අදාළ සංඛ්‍ය කියත් තියෙනවද කිය ඉතින් මෙමගේ සංකීරණ ගැටලු ගොඩක් දුරට එන්නේ නැහැ ඉතින් මම සාමාන්‍ය දැනුටත් එක්ක තමයි මේ වගේ ටිගක් සංකීරණ විදිහට කරේ ඉතිං මේක දෙමවපියෝ ඉතිං ගොඩක් දරුවන්ට කියලා දෙන්න ඕනේ මික්‍රම ගොඩක් කොලුවට ධාරන්න ඕනෙ නැහැයිතින් මේක හැමෝට මඉතින් ගොඩක් වැදගත් ඉති මෙච්චරයි මේ වීඩිය එකෙන් අද කතා කරන්නේ මංගිහින් එන්නා ඔයාලට සුප දවස